හයි මම නිලුකා කොටිකාර අදත් මම ඔයගලන්ට කැවිල තියෙන්නේ බියුටි ටිප්ස් එක ඔයගලන්ට ජීවිතයේ අත්‍යවශ්‍ය දේවල් ගැන කියලා දෙන්න. අත්‍යවශ්‍ය දේවල් කියලා කියන්නේ හැමෝම කැමති ලස්සන වෙන්න, සුන්දර වෙන්න, නිරෝගී සමක් පවත්වාගෙන යන්න. ඉතින් ගොඩක් අය පසුතැවෙන කාරණයක් තමයි සම අවුවට පිලිසුණාට පස්සේ හැමෝම කල්පනා කරනවා කොහොමද මන් ටිකක් සුදු වෙන්නේ කියලා. ඉතින් මේ දෙයට එක් එක් ක්‍රීම් වර්ග පාවිච්චි කරන අවස්ථාවන් තියෙනවා, එක් එක් දේවල් ආලේපන වර්ග භාවිතා කරලා මානසිකව දුක් විඳින අවස්ථාවන් අපි ගොඩක් දැකලා තියෙනවා කාන්තාව විදිහට. ඉතින් දැන් ඔන්න ස්වභාවික දේවල් ගැන අපි බියුටි ටිප්ස් වලින් කියලා දෙන නිසා මේ ගැන පසුතැවෙන අවශ්‍යතාවයක් නැහැ. අපිට පුළුවන් නිරෝගී සමක් පවත්වාගෙන යනවා වගේම ටිකක් සුදු වෙන්න. කවුද අකමැති සුදු වෙන්න? ඉතින් හැමෝම කැමති ලස්සන්ට, ඒ වගේම ටිකක් සුදු වෙලා සම නිරෝගීව තියාගන්න එක තමයි හැමෝගෙම සිහිනයක් වෙන්නේ. ඉතින් මේ සිහිනේ සැපය කරන්න තමයි මම හැමදාම ඔබලගේ බියුටි ටිප්ස් එක එකතු වෙන්නේ. ඉතින් සහල් හාල් ගැන කතා කරනකොට සම ගැනද අපි කතා කරනවා. ඉතින් අපි ආහාරයට ගන්නවා වගේම හාල් වලින් අපිට ලස්සන වෙන්න පුළුවන් කියන්නේ මං දැන් හැමෝම දන්නේ නැති කාරණාවක් ගැන. ඉතින් අපි මේකෙදී හාල් කූප භාගයක් අරගෙන හාල් කූප භාගයේ වතුරට දානවා. වතුර දාලා හොඳින් පෙඟෙන්න තියන්න. පෙඟෙන්න තියලා මේකේ වතුර ටික අපි ඉවත් කරගන්නවා. මේ වතුර එක අපි ටෝන එකක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේ හාල් ටික හොඳින් තම්බ ගන්න. තම්බ ගන්නකොට මේකට අපි වතුර ටිකක් දානවා නෙමේ, තම්බ ගැනීමේදී ඇති වෙන වතුර ටිකත් අපි ඉවත් කරගන්නවා. ඒකත් අපි මුන්ට ආලේප කරනවා. ඉතින් ඔන්න ඊට පස්සේ මේ හාල් ටික අපි කරන්නේ හොඳට තැම්බුණාට පස්සේ, බත හැදුනාට පස්සේ මේ බත අපි කරන්නේ හොඳට බ්ලෙන්ඩ් කරගන්න. හොඳින් බ්ලෙන්ඩ් කරගන්න මේක පල්ප් එකක් වගේ බ්ලෙන්ඩ් කරන්න මතක තියාගන්න. මේකට යොදන්නේ තව අපි මීපැණි. මීපැණි කියන්නේ අපි දන්නවා ඉතාම ගුණයි සමේ නිරෝගීකම රැක ගන්න, ඒ වගේම සමේ සුදුවීම ඇති කරන්න. මේක ගොඩක් හොඳයි. මේ මම මේ කියලා දෙන්නේ මේ දේ චයිනීස් අය තමයි ගොඩක් මේක පාවිච්චි කරන හොඳ ප්‍රතිකාරයක් කරන මූණට. ඉතින් මේකෙදි මීපැණි ටිකක් අපි යොදාගෙන මේක පල්ප් එකක් වගේ හදාගෙන මේක හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ මේ හොඳින් සකස් කරගත්ත මේ ෆේස් පැක් එක අපි මුළු මූණෙම සහ බෙල්ලේ ආලේප කරනවා. ආලේප කරලා විනාඩි 30ක් විනාඩි 40ක් අතර මූණේ තියන්න අමතක කරන්න එපා. මේකෙදි අපි දැකලා තියෙනවා රින්කල්ස් ඇති වෙච්ච මූණවල්. ඒ කියන්නේ සමේ සුදුවීම් වගේම වයසට යෑමේදී ඇති වෙනවා රින්කල්ස්. ඉතින් මේ රින්කල්ස් වළක්ව ගන්නත් මේක හොඳ ප්‍රතිකාරයක් වෙනවා. ඉතින් මේක විනාඩි 40ක් තියලා අපි හොදා ඉවත් කරගන්නේ මතක තියාගන්න අපි හාල් ඉස්සෙල්ලා පෙගෙන තියපු වතුරේක ඔයගලන්ට මතකනේ. මේ වතුරේක භාවිතා කළ තමයි මේ ෆේස් පැක් එක අපි මූණෙන් ඉවත් කරගන්නේ. හොඳින් මූණෙන් ඉවත් කරගෙන ඒකෙන් භාගයක් අපි තියාගන්නවායි. ඊට පස්සේ අපි සහල් තැඹීමේදී වතුර ටිකක් අපි තියාගත්තනේ. මේකෙදි අර පෙරත් එක්ක මේක ටික ඝනකම වතුර එකක්. මේක ඊට පස්සේ අපි නැවත වතාවත් මුන්ට ආලේප කරනවා. මේකෙදි අර බත් පෙරත් එක්ක මේක එන්නේ හොඳට මේක උකු සාරයක් විදිහට තමයි මේක එන්නේ. මේක අපි මුන්ට ආලේප කරලා මේක නැවත වතාවක් විනාඩි 10ක් අපි මුනේ තියනවා. ඊට පස්සේ විනාඩි 10ට පස්සේ ආයි අපි සහල් එක පෙගෙන්න තියපු වතුරක තියන්නේ. මේකෙන් හොඳට මේ ඉවත් කරගන්න ඕනේ මේ දැන් ඊළඟට දාපු හාල් වතුර. ඉතින් මේ හාල් වතුරේක හොඳ ටෝන එකක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. හොඳින් ඉවත් කරගත්තට පස්සේ මුනේ නිරෝගීකම ඇති වෙනවා. ඉතින් මේ වගේ අපිට පුරාණ සතිය තුන් වතාවක් විතර කරන් අපේ සමේ නිරෝගීකම වගේම සමේ රින්කස් ඇතිවීම වළක්ව ගන්නත් පුළුවන්. ඒ වගේම සමේ පැහැපත් බවත් අපිට රඳා ගන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ මම මේ අද ඔයගලන්ට ලබා දුන්න මේ බියුටි ටිප්ස් වලින් අද ලබා දුන්න දේ ඔයගලගේ ජීවිතයට අත්දැක වේ කියලා. ඒ වගේම ඔයගලගේ ලස්සන සුන්දරත්වය තවත් ඉස්මතු කරන්න මේ දේ ඔයගලගේ ජීවිතයට ඉතා වැදගත් වේ කියන එක ගැන මම විශ්වාසිතේලා අදත් මම ඔයගලගෙන් ගන්නවා. ඉතින් ඊළඟ දවසේ හම්බ වෙනකන් ඔයගලන්ට සුබ දවසක්.